සාමාන්‍ය විභාගයට උනට එන්නේ ඔය සයින් හරි කොස් වල හරි ත්‍රිතේක ප්‍රස්ථාරයක් අඳින්න. ඒ කියන්නේ මේ වගේ හැඩයක් y සමානයි sin x ධන b x w alpha ධන b වගේ උන මෙතන r වගේ y සමානයි r sin x ධන r sin x ධන alpha ධන b වගේ හැඩයක් ආවොත් එහෙම නැත්නම් y සමානයි r cos ax ධන alpha ධන b ආකාරයේ සිතේක ප්‍රස්ථාරයක් අඳින හැටි කියලා දෙන්න යන්න. හරිද? මේ ආකාරයේ ඕනෑම සිතේක ප්‍රස්ථාරයක් අඳින කෙටි ක්‍රමයක් තියෙනවා. y සමානයි වක්‍ර නියතයක් sin සිතයක් ධන තව වක්‍ර නියතයක් එකතුලා තියෙනවා. නියතයක් වරක් sin සිතයක් වක්‍ර x තමයි විචල්‍ය. හරිද? y ට ඉදිරිව x ේ ප්‍රස්ථාරය අඳින හැටි කියලා දෙන්න යන්න. මේක සාමාන්‍යයෙන් ඔය sin හරි cos හරි ගත්තොත් ළමයි ඒක හොඳ තීරයක් තරංගයක්නේ. තීරය තරංගයක් ගත්තාම කිසියම් මධ්‍ය රේඛාවක් වටා ඔසිලේට් වීමක් නෙවෙන්නේ. මධ්‍ය රේඛාවක් වටා ඉහළ පහළ යෑමක් වෙන්නේ. මේ කොලිටිය අරගෙන අපි ප්‍රස්ථාරය අඳින්න යන්නේ. දැන් y සමාන sin x කියන සිතේ ගත්තොත් ඔබලා දැන් y සමාන sin x කියන සිතේ ගන්න හිතා. දැන් මෙයාව ගත්තහම මේ සිතේ විචලනය වෙන්නේ අපි දන්න බිඳුවේ ඉඳන් අපි 360 අඳිමු 90 5 3යි 5 බෙදීම 2 ඉතින් 25 90 ගණුවට ගත්තොත් අපි දන්න sin බිඳුව බිඳුවයි sin 91යි sin 100යි sin 270 ඍණ 1යි මෙතන 360 බිඳුවයි ඔවගේ හැඩයක්ද प्रस्ताव cos වක්‍රය තේමයි බල මතක ගන්න y සමානයි cos x ගන්නතොත් එතන මේ බිඳුව 90 180 270 360 cos බිඳුව 1යි cos 90 බිඳුවයි cos 180 ඍණ 1යි 270 බිඳුව හොබ එතකොට විදිහට යනවා වගේ හැදයක් ඉතින් sin වක්‍රය සහ cos වක්‍රය ඒ කියන්නේ ගුණය භාවිතා කරලා මෙන්න මේ ආකාරයේ සිතේක ප්‍රස්ථාරය අඳින එක තමයි මම ඔයගලන්ට උගන්වන්න යන්නේ. හරි දරුවනේ. මෙන්න මේ නිය ආකාරයේ සිතේක ප්‍රස්ථාරය අඳින එක තමයි කියලා දෙන්න යන්නේ. හරි. එහෙනම් පොඩි සටහනක් දාගන්න මොකද කොළේක හරි. y සමානයි r sin ax + alpha + b. හෝ y සමානයි r cos ax + alpha + b. ආකාරයේ සිතේක ප්‍රස්ථාරය කියන. y समान है r sin ax + alpha + b हो y समान है r cos ax + alpha + b आकारे सितेक प्रस्तारय හරි අපි මුලින්ම මේ උදාහරණයක් ගන්න y සමානයි 2 sin y සමානයි 3 sin 4 sin 2 x ධන
පයිබදීම තුළ ධන එක වයි සමානය හතරයි සයි දෙකයි එක් ධන පයිබදීම තුළ ධන එක සිතේ ප්‍රස්ථාරය අඳින්න සිතේ ප්‍රස්ථාරය අඳින්න වයි සමානය හතරයි සයි දෙකයි එක් ධන පයිබදීම තුළ ධන එක සිතේ ප්‍රස්ථාරය අඳින්න මෙවැනි සිතේ ප්‍රස්ථාර අඳිනකොට ක්‍රමවේදයක් කියලා දෙන්නේ යන්නේ කෙටි ක්‍රමවේදයක්. හොඳට අහගන්නකො. හරිම සරල දෙයක් තියෙනවා. පළවෙනි දේ තමයි පළවෙනි පියවර. පළවෙනි පියවර තමයි මේ සිතේ, ඒ කියන්නේ වයිට ගන්න පුළුවන් උපරිම සහ අවමගයන් දෙක හොයනවා. වයිගේ මැක්සිමම් මගයයි වයිගේ මිනිමම් මගයයි හොයනවා. ඒක කරන්න මෙහෙම. හරි ලේසි වැඩක්. දැන් වයිනේ වයි උපරිම මාගය වයි මැක්ස් හරිද? දැන් මෙතන හතරයි. කොහොමවත් ඔබ දන්නවා සයින් සිතේ ගන්න පුළුවන් ලොකු මාගේ එකයිනේ ධන එකනේ. සයින් ඊට වැඩි වෙන්නේ නැහැ නේද? මෙයාට ගන්න පුළුවන් අගේ දාන ලොකු මාගේ. එතකොට ධන එක. මෙතන එකයි. එතන මේක අගේ පහයි කියලා එනවා. හතර වරක් එක ධන එක එතන පහයි කියලා එනවා මැක්ස් අල්ලේ. ඊට පස්සේ මෙයාගේ මිනිමම් මාගේ ගන්න පරාසය ලොකුමාගේ පහ අනුමාගේ ඍණ තුන. ඍණ තුනත් පහත් අතර තමයි වයි විතරනේ වෙන්නේ. වගේ විචලනේ තියෙන ඍණ තුනත් පහත් අතර. හරිද? ඒක මුලින්ම වාගන්න. ඔක තමයි පළවෙනි පියවර කරන්නේ. ඕන ප්‍රස්තාරයක් අඳිනකොට පළවෙනි ස්ටෙප් එකට ඒ මොකද කියන්නේ රෙකෝඩ් විදිහට සිතේ ප්‍රස්තාර වලට ක්‍රම මේ ක්‍රම අවකලන සිතේ අපි කියලා දීලා තියෙන්නේ. එතකොට මේකේ වයිට ගන්න පුළුවන් අඩුතම සහ වැඩිතම අගයන් හොයාගන්න. හරිද? මැක්ස් අගයයි මිනිමම් අගයයි හොයාගන්න. ඊළඟට ඊළඟ පියවරදී කරන්නේ මේ මැක්ස් අගයක් හරි මිනිමම් හරි අගයක් එන x කණ්ඩායමක් හොයාගන්න. එකක් හොයාගත්තම ඇති. හරිද? ඒ කියන්නේ සිතේ මත ලක්ෂයක් හොයා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ ලක්ෂය අපි ගන්නවා ඔයාගේ මැක්සිමම් අගය හරි මිනිමම් අගය හරි ලැබෙන x කණ්ඩායමක් හොයාගත්තම ඇති. දැන් අපි දන්නවා කවුද y max වෙන y max වල අගයක් ගත්තොත් y max වලගේ කොහොමද 5යි 5යි. එවිට වේග පහක් වෙන්න නම් ඔබට සයින් සිතේ දැම්ම එකනේ. එවිට සයින් 2x + 5 බෙදීම 3 කියන අගය සමාන කර එකටනේ පැටවුනේ. ඇයි? මෙයා එක වුණොත්නේ 4 වරක් 1 දන 1 5 වුනේ. එහෙනම් මෙයා එකට සමාන කරා එවිට. ඒකෝර අපිට ඕන x වල අගය අපි දන්න 1 කියන්නේ සයින් 90. 1 කියන්නේ සයින් 90. ඒ කියන්නේ 2x + 5 බෙදීම 3 සමානයි 90. 2x + 5 බෙදීම 3 සමානයි 90. එහෙනම් මෙතනින් කියනවා 2x සමානයි 90 න් අඩු කරන 60ක්. 5 බෙදීම 3 sorry 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 3. එහෙනම් 90 න් 60ක්. 90 න් 60ක් කියනවා 30යිනේ. 5 බෙදීම 6යි. නොවේ නෝ අපිට. එහෙනම් x සමානයි 5 බෙදීම 15යි කියලා එනවා. x කියන්නේ 5 බෙදීම 15. එහෙනම් මේකේ උඩ කණ්ඩායමක් හොයාගත්තා 5 බෙදීම 15 කියන x අගේ දැම්මොත් මෙයාගේ උපරිම අගේ 5ක් එනවා. ඔබ තමයි දෙවෙනි පියවර. මොකද්ද කරන්නේ? අවමයක් හරි අවම ලක්ෂයක ගමන්නේ ගන්න ඕක. හරි 1 ලක්ෂයක් ගන්න. උපරිම එක ගමු ඔක්කොම ගන්න ඔබ ගන්නත් එකයි උනේ. මේ 5 කියන අගේ ලැබෙනවා මේ x ට 5 බෙදීම 15 දැම්මොත්. x 5 බෙදීම 15 දැම්මොත් ලැබෙනවා. හරිද? 5 වලින් 15. කියන්නේ 30 න් අර්ධයක්නේ. 2x 30 වෙන්න බෑ. හරියට මෙතන 90 වෙන්න. ඔන්න එකක් හරි. ඊළඟ තුන්වෙනි පියවරදි කරන්නේ සිතේ ආවර්ත හොයාගන්නවා. සාමාන්‍යයෙන් අපි දන්නවා sin සිතේක ආවර්තය කියන්නේ 2π නේ. sin සිතේ ගත්තා cos සිතේ ගත්තා ඒකේ ආවර්තය කියන්නේ හරියටම ඒ දේ බිඳුවේ පටන් ගන්න නැවත ඒ හැඩයම ගන්නවා. ඊට පස්සේ ආයෙ ඒ වගේ හැඩයක් ආයෙම වෙනවා.
එහෙනම් බිංදුවේ ඉඳන් 2 පයි තමයි sin θ එක ආවර්තය වෙන්නේ. හරිද? නමුත් මෙතන තියෙන්නේ sin 2x + 5 වේදීම 3. දැන් y = sin x ගේ ආවර්තය y = sin x ගේ ආවර්තය ගත්තොත් 2 පයි. y = sin x ගේ ආවර්තය. හරිද? එතකොට y = sin 2x ගේ ආවර්තය නම් මේක වේදීම 2 පයි වේදීම 2. sin 2x ගේ ආවර්තය. y = sin 2x නම් ඒක ඊට වඩා 5 වලින් ආවර්තය මේක ආවර්තය 5. නැත්නම් ඔබට පැහැදිලි එයා හිත තෝ විදිහට එන්නේ. හරිද? එයා හිත මෙහෙම කියන ඔය විදිහට ලැබෙන්න ඕන. ඔව්. එයා එකම ඇරේ දැන් මේ මෙතන ඉඳලා ඔතෙන්ට යනවා ආයි මෙතෙන්ට. ඔය 5 වල ඒ වගේ දෙපාරක් කියලා කොහෙද? බින්දික 2 පාර. ඔය විදිහට ආවර්තය. ඔබ ගියා ඔබ ගියා ඔබ ගත්තා. ඒ කියන්නේ 2 පාර සයින් දැන් මේ වගේ පොඩ්ඩක් හිතන්න ඕනේ පැහැදිලි කරගන්න. දැන් y සමාන sin x. එතන 5 කියලා හිතන්න. 5 වෙදීම 2යි. 3යි 5 වෙදීම 2යි. 2π. sin බිංදුව බිංදුවයි. sin 91යි. 180 බිංදුවයි. මෙයා මේ 1යි හොමනේ sin x අරින්න දුන්නා ඉස්සලත් දැන්නේ. ඔය විදිහ හැඩයක් එනවා. මොකද තමයි y සමාන sin x. y = sin x. तो यानी आवर्ते 2 पाई वाइस ओवर साइन एक्स आवर्ते 2 पाई वाइस ओवर साइन देखा ही एक्स है दो देखा ही एक्स अब लगा रहे एक्स का बिंदु है जहाँ मोड बिंदु हो गए एक्स का अनु है जहाँ मोड देवरा का अनु है कैसे ऐसे बिंदु है अनु को क्या है कैसे ऐसे जहाँ बेहतर बिंदु है तो हाथल इस पाज है हाथल इस पाज देखा है එනවා 135 දැම්මු 270 එක ඍණ 1යි 180 දැම්මු ඒක ආයි බිංදුව එතන දෙනවා මේ වගේ එකක් දැම්මු ආයි ධන 1යි මෙතනදි බිංදුවයි මෙතනදි ඍණ 1 ඔව් මෙන්න මේ විදිහට ඔව් එහෙම බලන්න දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ඔහොම ගියේ එක මේ දැන් ආයි එක ඔහොම යනවා එහෙනම් ආවර්තය මෙන්න මෙයා මේක අඩු වුණා එතකොට මේක ආවර්තය ආවර්තය 5 වෙනවා. sin 3 හොයන්න දාවර්තේ 2π වෙදීම 3 වෙනවා. ඊට වඩා තියා ගන්න. දැන් sin θ එක ආවර්තය ගත්තොත් මේක ආවර්තය අපි t කියලා ගත්තොත් ඒක ගන්න දරුවනේ 2π බෙදෙනවා. මෙතෙන් දින x ගේ සංගුණකය. මොකද දින x ගේ සංගුණකය. මෙහෙම කියන්න ඔතන අපිට අමතක වෙන්නේ x ගේ සංගුණකය. එහෙනම් මෙතන 2π බෙදීම x කී සංගුණකයේ 2යි එහෙනම් මෙයාගේ ආවර්තය 5 ආවර්තය කවුද 5 වෙනවා sin x කී ආවර්තය 2π වුණාට sin මෙතන x කී සංගුණකයේ 2ක් වුණොත් එයාගේ ආවර්තය 5 මෙතන 3x නම් ආවර්තය 5 වෙදීම 2π වෙදීම 3යි 4x නම් ආවර්තය 2π වෙදීම 4යි හරිද 2π වෙදීම 4යි ඒ කියන්නේ 5 වෙදීම 2ක් වෙනවා එයාගේ ආවර්තය මෙයාගේ ආවර්තය 5 ඊට පස්සේ දරුවනේ ආවර්තයකින් 4න් පංගුවක් ගන්න. හරිද? ආවර්තයෙන් 4න් පංගුවක් හොයාගන්න. t බෙදීම 4. මේක තමයි වැදගත් වෙන්නේ. t බෙදීම 4. ඒ කියන්නේ මේකේ 5 බෙදීම 4 වෙනවා. මේක හරි වැදගත්. දැන් මුලින්ම මේක හෙව්වා. ඊට පස්සේ මොකද්ද? බලන්න මෙන්න මේ ලක්ෂ්‍ය හොයාගත්තා. ඊළඟට මෙන්න මේක ඕනද? ඊළඟට 4න් පියවරදි කරන්නේ දරුවනේ හතරෙනි පියවර ඔය අර ලක්ෂයක් කියවන්නේ උපරිම හරිය අවවානේ කැපිටල් ලක්ෂය ලක්ෂයයි මෙතන මේ ලක්ෂයයි කියනවනේ 5 බෙදීම 15 මෙතන තියෙන 5 බෙදීම 4 හොඳ තේරුම් ගන්න මෙන්න මේ ලක්ෂ දෙකේ එන x ඛණ්ඩාංග තියෙන්නේ x කරේ මෙතන මෙතන sorry මේ ලක්ෂය මේක ලක්ෂයන්නේ මේ ආවර්තන හතරෙන් පංගුව කොහොමද කොහොනේ x අගයක් වෙන්නේ කොහොනයක් දෙපැත්තේ මෙන්න මේ ලක්ෂයේ x ඛණ්ඩාංගයේ ආවර්තයේ 4 පංගුවෙන් ලැබෙන කෝණයේ තරණයද ඒ කෝණ දෙකේ මහා පොදු සාධකය ගන්න. ඒ කියන්නේ 5 වෙදීම 15යි. මෙතන ලකුණ තමයි ඕනේ. මෙතන ලකුණ වැඩක් වෙන්නේ නැහැ. මෙතන කෝණේ දඩෝරණ දෙනුනත් ඒ කෝණේ විශාලත්වය හොදේ. එයා ඒ කෝණේ ඇයි මෙතන තියෙන කෝණේ මහා පොදු සාධකය ගන්න.
මහපොදු සාධකය. මහා බ පොදු සාධකය. ඒක ගන්න. ඔබ ගන්න එතකොට මේක මේ කියන්නේ පය මෙදී 15 කියන්නේ. පය මෙදී මේ කීයද? 15. පය මෙදී 15 මෙතන පය මෙදී නැතුව මේ මෙතන 1යි x පය මෙදී 6යි. පය මෙදී 12. 2x කියන්නේ පය මෙදී 6යිනේ. එහෙනම් පය මෙදී 12 කියන්නේ 15යි කියන්නේ. හරිද? මේ පය මෙදී 12 පය මෙදී මෙතන පය මෙදී 12. ඒ දෙකයි එක් සමානයි 5 බෙදීම 6යි එන x කියන්නේ දෙපැත්තම දෙකෙන් බෙදුවා 5 බෙදීම 12. එතන 5 බෙදීම 12 5 බෙදීම 4යි මහා පොදු සාධකය. මහා පොදු බහම පොදු සාධකය එන්නේ 5 බෙදීම 12 කියන්නේ 15 නේ. මේ කියන්නේ 45 නේ. ඒ කියන්නේ 45ත් 15ත් බෙදෙන ලොකු භාගය. 45ත් 15ත් බෙදෙන ලොකු භාගය 15 නේ. එහෙනම් 5 බෙදීම 15. මහා පොදු සාධකය වැදින්නේ महापुर साधक ආවර්තය ගන්න මතක තියාගන්න 2 by බෙදන්න x කී සම්පූර්ණකේ. උනේ දැන් ප්‍රශ්න ගන්න දින යන. අපි ඔබ ඇවිල්ලා විභාගයට මේ තා කාම ඔබ ගරන්ටි හදලා දාමු මේ පැය කාමක්. හරි ලේසි වැඩක්. හරි ලේසි වැඩක් වෙදී. දැන් අපි ඊට පස්සේ කරන්නේ අක්ෂරේ වැදගත්. x අක්ෂය y අක්ෂය මේකේ උඩරිම ආගේ 5යි එතන 5 1 2 3 4 5 කඩිරකින් එක ඇද ගන්න වැඩ කරා අවමාගේ නිරතුරයි එකත් බලන්න परिवागे पहाई आओ वागे रीन तुनाई पहल इधर बात से जैन नीलांगर कराम में बढ़िया पर पाले नहीं बताना पहा देखा रीन तुन वैसे मैं देखे हरी में मध्य रेखा होगा नहीं एक यानी मैं देखे आता थे हरी मध्य रेखा एक यानी पहाई मित्र मित्र कोटा पहाई मित्र कोटा अटाई पहाई तुनाई अटर मेदरेगा ඔන්නේ එකක් මුලින්ම වෙදේරණ පරිමතන අවමතන කඩේ වලින් ඇදගත්තා මැද රේඛාවත් කඩේ වලින් ඇදගත්තා ඊළඟට ප්‍රස්ථාරයේ අපි අඳිනකොට මේක දිනන අපි මේ ක්‍රමාංකණය කරගන්න x අක්ෂය ඔය මහපොදු සාධකය ආවනේ 5 බෙදීම 12 ඒ කියන්නේ 15 කියන එක 15 15ට මේක ක්‍රමාංකණය කරගන්න හරිද දැන් බිංදුවේ ඉඳන් 15ක් ගියා ඊට පස්සේ 15 එකයි මෙතන 5 බෙදීම 12යි 2යි 5 බෙදීම 12යි 3යි 5 බෙදීම 12යි 4යි 5 බෙදීම 12යි 5යි 5 බෙදීම 12යි 6යි 5 බෙදීම 12යි 7යි 5 බෙදීම 12යි 8යි 5 මොකක් ක්‍රමාංකණය කරගන්න. ඒගොල්ල මොකක් හරි පරිමාණයක් දුන්නොත් ඒ පරිමාණයට අදාළව මෙච්චර වසර දුන්නොත් ඒ වසර තුන අඳින්න ඕන. ඔය විදිහට ක්‍රමාංකණය කරගන්න දර පැත්තටයි ඊට පැත්තට. පැහැදිලිද? 5 බෙදීම 12. මේ පැත්ත තියෙන ඍණ 5 බෙදීම 12 ඍණ 2යි 5 බෙදීම 12 එහෙම යනවා. මේ තල සටහන් යදින්නේ හැඩේ විතර අපිට මෙතන මේ භාගයේ බලාපොරොත්තු වෙන්නේ ෆිගර්ස් ලොකුවට මේ x axis කැපෙන තැන් ගියේ මේ ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ අර මෙන්න මේ ලක්ෂ්‍ය අර්ථයෙන් ප්‍රස්ථාරයට ලක්ෂ්‍ය අපි දන්නවා 5 බෙදීම 12 හැදී 5. අන්න ඒක ලකුණු කරා. 5 බෙදීම 12 හැදී ඊගාගේ 5යි. මේක ගන්න.
ඔය අක්ෂය. දැන් ඔය සාමාන්‍යයෙන් sin ප්‍රතිස්ථාපය ගත්තත් ළමයි දැන් අපි උදාහරණ වශයෙන් නැවත හිතන්න sin x මම මෙතන පොඩ්ඩක් මෙහෙම පෙන්නන්නම්. දැන් sin ප්‍රතිස්ථාපය ගත්තොත් ඔබ බිඳුවත් 2y අතර හරි දැන් sin බිඳුව කියන්නේ බිඳුවයි sin 91යි. දැන්සේ sin 91යි sin 180යි බිඳුවයි. එහෙම කියන්නේ දැන් ඒ කියන්නේ ඔයගොල්ලෝ උඩ ලක්ෂය දන්නවා නම් කොහේ හරි ගියා ඉන්නවා නම් මෙතන ඉඳන් එයා එක්ක මධ්‍ය රේඛාවට එනවා. අරේදීම ඉන්නේ ළමයි ආවර්තයේ 4 පංගුවකදී. ආවර්තයේ 4 පංගුවකදී টপ එකේ ඉඳන් මිඩල් එකට එනවා. ආයි මිඩල් එකේ ඉඳන් බොටම් එකට එනවා. ආයි බොටම් එකේ ඉඳන් টপ එකට යනවා. ඒක සයින් සිතේකටත් කොස් සිතේකටත් ආවේනික ලක්ෂණයක්. හොඳ තේරුම් ගන්න. සයින් සිතයක් සහ කොස් සිතයක් ගත්තොත් දරුවනේ සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රස්ථාරයේ දැන් පටන් ගන්න දැන ගත්තාම කොහේ හරි টপ එකක ඉන්නවා කියලා හිතන්න. ඒ කියන්නේ ආයි උඩින් මේ ඊට පස්සේ යා මිඩල් එකට එනවා වැද දැන්න එනවා එන්නේ හරියටම ආවර්තයේ 4 පංගුවක් ගෙවලා ගිහින්. ඊට පස්සේ මිඩල් එකේ ඉඳන් නැවත බොටම් එකට එනවා ආවර්තයේ 4 පංගුවක් ගෙවලා ගිහින්. ආයි බොටම් එකේ ඉඳන් ආයි මිඩල් එකට එනවා ආවර්තයේ 4 පංගුවක් ගෙවලා ගිහින්. ඕක තමයි ඕනෑම සයින් සිතේක සහ කොස් සිතේක මූලික දේ. ඉතින් මේකත් අපිට උනෝ ඒක ගැන හිතන්න. දැන් 5 වෙදීම 12 ඇති මෙයා ඉන්නවනේ টপ එකේ පහන් ගෙවන තැන. එතන ඉඳන් බලනවා එයාගේ ආවර්තයේ 4 පංගුවක්. 5 වෙදීම 4ක් ෆයිව් බෙදීම හතරක් ගෙවාගෙන ගිහින් තමයි මෙයා මිඩල් එකට එන්නේ. ෆයිව් බෙදීම හතරක් යනවා කියන්නේ ෆයිව් බෙදීම 12 මේ ෆයිව් බෙදීම 12. මේ කියන්නේ 15 ඒවා හතරක් යනවා. 15 ඒවා හතර. මෙයා බලන්න මෙතන ඉඳලා. මෙතන 15 ඒවා හතරක්. 1යි. දැන් මෙතන ඉඳන් ඉන්නේ 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙන්න මෙතන ඉන්නවා මෙයා මිඩල් එකට එනවා. හරිද? ඒ කියන්නේ මෙයාගේ ආවර්තේ ෆයිව් බෙදී ආවර්තේ 4න් බංගුව කියන්නේ ෆයිව් බෙදීම හතරක් නේ. ෆයිව් බෙදීම හතරක් ගෙන තමයි මිඩල් එකට එන්නේ. මේ මෙතන දැන් එතන ඉඳන් ආයි 5 වෙදීම 4ක් ගියෝ. දැන් මෙතන මේ කියන්නේ 15යි 30යි 40 මෙතන. ඒ මේ 5 වෙදීම 12ක් කියන්නේ 15න්නේ. 15 ඒවා 3ක් කියන 45ක්. මෙතන ඉඳන් 45ක් මෙහෙට ගියෝ. මේ කෝණේ මේ පැත්තට. ඒ කියන්නේ 1යි 2යි 3 මෙතන යා මිඩල් එකට එනවා. එතන ඉඳන් 45ක් ආයි මෙහෙට ගියෝ. 1යි 2යි 3යි. එයා මෙහෙම බොටම් එකට එනවා. මෙතන ඉඳන් 45ක් ගියෝ 2යි 2යි 3යි කියලා ආයි මෙයා මිඩල් එකට එනවා. මේ පැත්තෙත් එහෙමයි. 45ක් යනවා 15යි 30 45 මෙතන ඒතකොට යා මිඩල් එකට එනවා ආ 1යි 2යි 3යි 4යි ගියොත් මේ වගේ බොටම් එකට එනවා දල සටහන අපි ඩෝන් ඕන බිංදුවේදී අගේ ගන්න පුළුවන් මෙතන බිංදුව දාන්න බලන්න හරිද සයින් බිංදුව දාන්න මේ කැපෙන් දාලා ගන්න පුළුවන් මේ විදිහ අපිට විශේෂ අවස්ථාවක් වගේ අපි දල හැඩේ ගන්න කොට කොහොම ගියා මෙහෙම ගියා මේ කැපෙන් දෙක තමයි විශේෂත්ව කරගන්න ඕනේ පස්සට දල හැඩේ ඕනේ ප්‍රස්ථාරෝපී බලනකොට මේ පැහැදිලිද කියලා හරිද? නැවත තේරුම් ගන්නකො මහා ලොකු දෙයක් නෙවෙයි කරේ. දැන් සයින් හරි කොස් හරි සිතේක ප්‍රස්ථාරයක් හදන්න කිව්ව දරුවනේ පළමුව කරන්නේ එයාගේ මැක්ස් අගේ මිනිමම් අගේ ගන්න. හරිද? මැක්ස් අගේ කොහොමද ගන්නේ? සයින් සිතයක් උනත් කොස් සිතයක් උනත් සයින් ගන්න පුළුවන් ලොකු වාගේ දාගන්න මේක එන්නේ අපේ පැහැදිලි මේක එකතුවක් වෙලා අඳින්නේ. හතරයි සයින් මේකට එක එකතු වෙලා. මේක මේක ලොකු වුණොත් තමයි මේ සයින් අගේ මේක උඩින් වෙන්නේ. ඒතර මේ ලොකු වාගේ එකයි. පහයි අවමංගේ ඍණය ඍණ තුන මේ හතරට ඍණයටයි ඊට දෙක ඍණ තුන ඊට වයිගේ විචලනයේ පවතින පරාසය ලියන්න ඒක තමයි පළවෙනි කන්ඩිෂන් එක දෙවෙනි එක තමයි උපරිමයක් කරේ අවම උපරිම ලක්ෂ්‍ය කරේ අවම ලක්ෂ්‍ය කරේ සිතේ මත හොයා ගන්නවා ඒ ඕන අපි උපරිම හොයා ගන්නවා මේ පහවන මේක y අගේ පහ කියන වෙන x අගේ හෙව්වා ඉතින් x ට මේක මේ බලනවා මෙයා පහ ලැබුණේ මේක කොහොමද මේ sin සිතේ එක වුණොත්ද sin සිතයක් එක වෙන්න නම් මේ කෝණය 90ක් වෙන්න ඕන. මේක 90ක් වෙනවා කියන්නේ මේ x x කිය අගේ හෙව්වා 5 වෙදීම 12. 5 වෙදීම 6 කියන්නේ 30යි නේ. 5 වෙදීම 12 කියන්නේ 15. රේඩියන්ස් එක පාට අමාරු නම් අංශක වලින් හිතන්න. ඒක හරි. ඊට පස්සේ ලක්ෂ්‍ය ලිව්වා 5 වෙදීම 12 5. ඒකත් ඕන වෙනවා. ඊට පස්සේ කරන්නේ ආවර්තයෙන් ඕගලන් පීරියොඩික් ටයිම් එකේ
හතරෙන් පහක් හොයා ගන්න ඕනේ. ඉතල ආවර්ත හොයා ගන්න එපා. ආවර්ත හොයා ගන්න ළමයි සිතේක සයින් සිතේක උනත් කොස් සිතේක උනත් 2 5 බෙදන්න x ගේ සම්පූර්ණකේ. මෙතන තියෙන x ගේ සම්පූර්ණකේ. මොකද මේ වැන්න මේ සයින් ගේ සම්පූර්ණකේ x ගේ ඕනේ x ගේ කොණ මෙයාගේ සම්පූර්ණකේ. x හරි තීටා හරි සයින් තීටා වලින් දුන්නොත් තීටා ගේ සම්පූර්ණකේ. බෙදන්න. 2 5 විදියෙම දෙක 5. එහෙනම් මේක ආවර්තයෙන් හතරෙන් පහක් කියන්නේ 5. හරිද? සෝරි ආවර්තේ 5. ආවර්තේ 4 පහක් කියන්නේ t වේදීම 4. ඒ කියන්නේ 5 වේදීම 4. ඒ කියන්නේ අංශක 45යි. රේඩියන් නම් 5 වේදීම 4යි. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ ලක්ෂයේ x ඛණ්ඩාංගයයි ආවර්තේ 4 පහක් මේ ලැබෙන කෝණේ මහපොදු සාධකය ගන්න. මහපොදු සාධකය ගන්න. මේක 5 වේදීම 12යි ඉතින්. මේ දෙක අතර මහපොදු සාධකය මෙයක්. ලුකුමගේ මේ දෙක බෙදේ. හරි. ඊට පස්සේ x අක්ෂය ගත්තා y අක්ෂය ගත්තා. අර මැක්සිමම් වගේද කඩේරක් ඇන්දා මිනිමම් වගේද කඩේරක් ඇන්දා ඒ දෙකේ මිඩල් රේඛාව හොයාගත්තා ඒක හොයාගන්න දේ උදේ මෙන්න මෙතන එන අගය ඒ කඩේරක් ඇරුවා හරි ඊට පස්සේ ලක්ෂය ලකුණු කරා ඊට පස්සේ ගම මෙහෙම ක්‍රමාංකණය කරනවා 5 වේදීම 12 කොටස් වල කඩා ගන්න x අක්ෂය 5 වේදීම 12 2 5 වේදීම 12 උරයි 5 වේදීම 12 එහෙම ලියලා ඉන්න ඕනේ නිකන් කොහොමද ගන්න අක්ෂරය කරේට පරතරේ ඉදරට පෙන්නන්නු සමාන පරිතර ඔබ යනවා මේ වැත්තත් යනවා ඊට පැත්තට ඊට පස්සේ ලක්ෂ්‍ය ලකුණු කරා ඊට පස්සේ බලනවා ආවර්තයෙන් 4 පංගුව දෙන එක 5 වේදීම 4යි එහෙනම් මෙතන ඉඳන් මේ ලක්ෂ්‍ය ඉඳන් 5 වේදීම 4ක් ගියොත් තමයි මිඩ් මේ මෙතන රේඛාවට එතන ඉඳන් 5 වේදීම 4ක් ගියොත් තමයි ආයෙ පල්ලේ රේඛාවට එතන ඉඳන් 5 වේදීම 4ක් ගියොත් තමයි මෙතන හැමතිස්සෙම ආවර්තයෙන් 4න් පහු 4න් පහු ගත්තම මේක අර මැද එකේ ඉඳන් සෝරි টপ එකේ ඉඳන් මැදට මැද එකේ ඉඳන් පල්ලෙහාට පල්ලෙහා ඉඳන් ආයි මැදට එහෙම යනවා ඒ විදිහට සිටියෙන්ද තදල අඳින්න බලන්න ඔය කරුණ නෝ ප්‍රස්තාරය මේක තේරෙනවා යත උසන බලන්න this is the hand ගොඩක් අය තියෙනවා. ඔකට ඕන ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුතේ මම පැහැදිලි කරනවා. ඕන දෙයක් අහනවා මෙම මේ දාක විභාගයට ආපු ඔක්කොම ගණන් ටික හදලා දාව හරි ලේසි දෙයක් මේක. දැන් මේක ඇඳගන්න මම මේ කියපු ක්‍රමයට. අරුණ ටික හරියට ස්ටෙප්ස් අතර පෙන්නන ස්ටික් මාක් එකක් දාලා අරුණ හතරයි නේ උනේ විනාඩි 5 ගොය ටික හොයා ගන්න පුළුවන් ලොකු අමාරුවක් නෑ විනාඩි 5ක් ඇතුළත මේ කරුණ ටික හොයා ගන්න පුළුවන්
හරිද මේක අඳිනවනේ තාම ඇඳලා ඉවරයි අත උස්සන්න බලන්න ඇඳලා ඉවර දෙන්නෙක් ඇඳලා තියෙනවා අපි කොස් සිතේකට අඳිමු ඒ වගේ. තව එකක් දැන් මේක අඳපුවා මේ වගේ කයි තේලේ. ඇඳලා ඉවරයි මේ ප්‍රස්තාරය අඳින්න බලන්න. මේකමයි ක්‍රමය. මේකමයි ක්‍රමය. වයි සමානයි කොස් සිතේකට. වයි සමානයි දෙකයි කොස් අපි හිතමු x කියලා ගමු x ධන 5 වෙදීම 6 ධන 1 y සමානයි 2 cos x 5 වෙනින්මයි ධන 1. සිතේ ප්‍රස්ථාරය අඳින තියෙන. ඒක අඳින්න බර තලින්. අපි කියමු කරුණු ටික තේරුම් ගත්තට කවන්නේ මේ දෙවෙනි එකනේ. වැඩිදුරට කවන්නේ පොඩ්ඩක් අදින් try කරන්න. කරුණු හතරයිනේ. උපරිම අවමගේ හුවා. උපරිම හරි අවමානේ ලක්ෂයක් ගත්තා. ඊට පස්සේ ආවර්තය හඳුනා ගත්තා. ආවර්තය හතරෙන් පංගුව ගත්තා. අර මහ පුස්සාදේ ගත්තා ආවර්තය හතරෙන් පංගුවේ අර ලක්ෂේ කෝණේ දියා බලන්න. ඉතින් ඇඳා. දෙවෙනි උදාහරණ අදින බලන්න ගන්නවා
सीधे प्रस्ताव अंदर पर मम्मी का मकान हुआ और अंदर फोटोग्राफी का बुलाओ टेबल से मम्मी का मकान हुआ इसे लेकर Baru dengan tu boleh pulang ni nanti ni. Sim. Bila pergi ni, bayi sama ana ni. Deka ikos five medium high dah lek. Mungkin max lagi bah. Mungkin upah lima lagi. Tapi upah lima lagi ya. Bayi sama ana ni. Deka cos x दाने five में दिन हाई नहीं दाने ओके ने सीते मेके ऊपर ही मांगे मनी मो भाग आ रहा हूँ मेके y max में ना नंदा रोने में तो ना cos आगे एक आई नहीं पे cos सीते का तो ऊपर ही मांगे एक आई नहीं तो एक है में तो ये ना दाने एक का ना मैं ऊपर ही मांगे ये ना तुरंत y minimum y minimum आगे देखा है मैं कौसा के रीने एक है तो डाले एक है तो रीना देखा है डाले एक है रीने एक है ना मैं y के ना सिद्धे विचरणे वन परासे है रीने एक टा वड़ा हम इससे वैरी हो समान है डाले तुम टा वड़ा अनु हो समान और नौका बुली को होया गर नोट मेन में इसे कारण है पहले दिल उगत है पालेवनी कारण है मेन y के ऊपरी में सहा आवम आगे है सिवी में लोग इतने में हम लोग करा उन्हें देवरी पियोवर यार वहाँ पे सेकंड स्टेप पे गटा देन देन ना दे अभी यार वहाँ देवरी पियोवर है देवरी पियोवर ने दी करा ने ये ऊपर ही में आगे है लेबर का एक्स का ना का नाम वही रो अरे दे उन्हें देवरी पियोवर ने दारु ने करा ने वाई के दे मैक्स आगे या फिर लेबर ने एक आगे आप तुना ऊपर ही मांगे तुना ही किया इटा दार एक्स करना है ऊपर ही बोलते हैं गोड़ा तीये रो एक का जनक हुआ आगा एक एक्स आ गया समान है बिंदु आय एना एक समान है रीनो फाइव बिंदी में हाया की है मैं के एक्स वाला क्या बिल्ला में ना रीनो फाइव बिंदी में हाया अरे द एना मैं आगे कांडां क्या बिल्ले ना वहाँ रीनो फाइव बिंदी में हाये दी ठीक है रीनो ती है दी ऊपरी भाग यार लेबे ओके तमाय देवनी अवस्था और मैं एक गानो अरे द एक आत्मा लेते हो कोई भागे हरे इलाज आया ना तुम दिन पिए वाले मैं क्या आवर्ते सा आवर्ते भागन इधर मैं क्या आवर्ते किया ने दारू बने पीरियडिक के करीब में एक्स टू फाइव बजन हुआ एक्स के सांगुन के एकाई ने मैं एक्स तरह उतना हागन ये लगाओ मत नितर एकाई ये ना अभी तो आवर्ते में नहीं टू फाइव लेकिन आवर्ते अभी गाने टी के रहा आवर्ते वाला भी था आगे टी वाला आगे टू फाइव यार टी वाले खतरे पंगुआ गानो आवर्ते खतरे पंगुआ 2.5 विधि में हतर है, एक यानी 5 विधि में देखा है, आवर्त से हतरे मार्गों के 5 विधि में देखा है, हरी वादे का ताकि है, मतलब एक और है भाई
එන ආවර්තයේ හතරෙන් පංගුව කියන එක ප්‍රස්තාරය අදිනකොට ඕන වෙන පදයක් මේක. මුගල්. මේක. එතකොට හතර වෙනි එක මොකද කරන්නේ? මෙන්න මේ කෝණේ මෙයාගේ මහා ප්‍රසාරය ලියනවා. මේකේ ලකුණු විතරක් ගත්තාම ඇති. ඉතින් ලකුණු ඕනේ නැහැ. 5 වෙදීම 6 සහ 5 වෙදීම 2. මහා පොදු සාධක. හිටි ලියන මහා කෝසා කියන. ඒ ඔල්ලේ පදේ මහා කෝසා. ඒ කියන්නේ 5 වෙදීම 6ත් 5 වෙදීම 2ත් දෙකම බෙදෙන ලොකුම අගය. 5 වෙදීම 6 කියන්නේ 30යි නේ. 5 වෙදීම 2 කියන්නේ 90 නේ. එන ලොකුම අගය කීයද? ලොකුම අගය 5 වෙදීම 6යි. ලොකු මාර්ගය 5 වෙදීම 6 මේ දෙක මේකක් ගන්න ඔන්නේ කරුණු හතර හොයා ගන්න වෙන මොලේ හරිද පැහැදිලිද මෙයා අවශ්‍යයි මෙයා අවශ්‍යයි මෙයා අවශ්‍යයි මෙයා අවශ්‍යයි ඔය ස්ටෙප් හතර නම ඒක තමයි අපිට රෆ්ලි වර්ක් එක කියන්නේ මේක අපි ගන්න ප්‍රශ්න දලසකන අදිනකොට මේ ටික අපි අඳගත්තාම මෙතන දලසකන අදින්න පුළුවන් බැලුවි දැන් මේ කරුණු හතර හොයාගෙන තියෙන අතුස්සන්න බලන්න මේ ස්ටෙප් හතර හොඳයි ගොඩක් අය හොයාගෙන තියෙනවා දැන් අපිට එන පුළුවන් පුතේ ප්‍රස්තාරය අඳින්න හරිද අපිට පුළුවන් ප්‍රස්තාරය අඳින්න දැන් ප්‍රස්තාරය අඳිනකොට කරන්නේ උඹට ඉස්සෙල්ලා මම කියපු දේ නම හොඳට අහගන්න මම හරියට විභාගයට ඇවිල්ලා තියෙන්නේ 2011 12 15 අවුරුදු 4ක තියෙන මගේ 4ම දැන් ප්‍රස්තාර අද ඔයගොල්ලෝත් එක්ක ඇදලා තමයි 4 ගන්න පන්ති. හරි? ඔයත් එක්ක හිටියොත් ඔබට පුළුවන් ඒ ටික අල්ලගෙන යන්න අද දවස් මේ පැය එක මාන බ්ලොක් කරද්දී හරි තරල දෙයක්. හරි? මේ බලන්න දැන් අපි මේ ප්‍රස්තාරය අඳින්න යන්න. අක්ෂ දෙක ගන්න. X අක්ෂය. Y අක්ෂය. මූල අක්ෂය. අර මැක්ස් අගේ ලකුණු කරනවා 3යි. හරි? ඊට පස්සේ අර මහ ප්‍රසාදගේ 30යි ඒ දින දින කරලා ලකුණු ගන්න. 5 වැදීම 6. ඊට පස්සේ ඒ වගේ දෙගුණයක්, තුන්ගුණයක්, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි. එහෙම යන පුළුවන්. මේ පැත්තේ ඉන්න 5 වැදීම 2, 2 5, 3 5 වැදීම 5. ඔබ යන යනවා. එහෙමම ලකුණු කරන්න අවශ්‍ය නැහැ. එකක් පෙන්නලා එහෙම මේ ලකුණු ගන්න මේ. අගේ ලියලා ඉන්න ඕනේ නැහැ. කොහොම වෙනව කාට මේ පෙන්නන්න. හරි. එතකොට අපි ගත්තොත් දළුනේ දැන් මේකේ ප්‍රස්තාරය අදිනකොට තේරුම් ගන්න හොඳ අපි දන්නවා ලක්ෂය මේ 3.5 වෙදීම 6යි 3යි එහෙනම් මෙන්න මෙතෙන්දී අනුපරේ මාගේ 3 මෙතන මෙතන නම් 3යි අපි මේ මැද රේඛාවක් අවශ්‍යයි මැද රේඛාවක් මේක 1 මේ 1 2 3 4 එන මේ 2 ඒ කියන්නේ මෙතන ඉඳන් මේ මැද රේඛාව රේඛාව මොකද එකක් කඩේදී නේද එක මැද රේඛාව අත්‍යවශ්‍යයි දැන් මේ ඔසිලේට් වීමක් නෙවෙන්නේ දැන් ඊට 5 වෙදීම 6 දී 3යි දැන් තියෙන මේ කණ්ඩායමේ 3යි මෙතන 1යි මෙතන ඉන්නේ 1යි මොකද තියෙන්නේ හරි දැන් තුනයි මේ ලක්ෂය රයයි ඊට පස්සේ කරන්නේ එතන ඉඳන් ආවර්තයේ හතරෙන් පහකුවක් යනවා 90 මේ 5 වෙදීම 2ක් එහෙම ගියහම ආවර්තයේ හතරෙන් පහකුවක් ගියොත් ඒ බලන්න මෙතන 5 වෙදීම මේ ආවර්තයේ හතරෙන් පහකුවක් කියන්නේ 5 වෙදීම 2ක් නේ මේ ආවර්තයේ 2.5 නේ එහෙනම් ඔයගොල්ලෝ මෙතන ඉඳන් 90ක් යනවා 90ක් කියන්නේ දරුවනේ 30ව 3ක් නේ මේ පැත්ත 30ව 3ක් මේ 1යි 2යි 3යි එහෙම ගියොත් දැන් මෙතන මෙයා මිඩල් එකට එන්නේ
මෙතනින් ආවට්ටේ හතරෙන් පහුවා කැරොට් මෙතන ඉඳන් මේ එතකොට 1යි ඒ කියන්නේ 1යි 2යි 3යි එතකොට ආය මෙපැත්තේ කොහොමද මිඩල් එකට එන්නේ ආය මිඩල් එකේ ඉඳන් බොටම් එකට එන්නේ ආවට්ටේ හතරෙන් පහුවා කැරනවා එතකොට එනවා 1යි 2යි 3යි ඒ කියන්නේ මෙතන දේනවා තුනක් කියන්නේ 30ව 3ක් නේ 30 3 මෙතන 90ක් නේ කොහොම යනවා ආය මෙතන 1 ආවේ 1යි 1යි 2යි 3 මෙතන කොහොම එන්නේ එකයි දෙකයි තුනයි ආය වගේ එතන නෙවෙයි නොවේ නපස්තා හරිද මම මෙතන ඉනවා මොකද මෙතන ටොප් එකේ ඉන්නවා මෙතන ඉන්න ඔබ ගියා හරිද ඊට පස්සේ මෙහා ඔබ ගියා හරිද ඔබ ගියා ඊළඟට මෙහා ඔබ ගියා දවසරම කැපෙන්දෙන් අපි එච්චර වැඩක් වෙන්නේ නැහැ කිව්වොත් කරත් බින්දුව හොදන්න හොයන්න පුළුවන් මෙතෙන්ට ගියා කොහොමද එතකොට මෙතන ඉඳන් ඔබ ගියා बिंदु उदाहरण प्रश्न कहा उदाहरण धान्य प्रधान වඩේන මෙතන පුළුවන් මේ රිනේක වෙනාගේ මිනිමම් වගේ කොස් 180 දාලා එතකොට කන්නාගේ හරි එතකොට වඩා වෙනාගේ ගත්තා එතන දාලා ඒ කෝණේ ගන්න හරිද ඒ ප්‍රශ්නයක් නෑ මෙන්නති මේ උපරිම හරිය අවමාරි තවන්න කැමති කන්නාගේක් ගන්න ඒක ප්‍රශ්න නෑ එතකොට ඔයාලා 180 දාලා ගන්නකොට මේ අවස්ථාවට මේ රිනේ එක වෙන එකනේ ගන්න ඒ ලක්ෂය අරන් ඉන්න කිසි ප්‍රශ්නයක් නෑ පැහැදිලිද මෙන්නති ආ ප්‍රශ්නෙට උත්තරේ दास
गान अपने ये ना दरुवने कोस्वार के तीटा मैं विस्सा एक बोला पेपर कहते हो बोलो दा अर्ध विस्सा एक बोला बी कोट से कोस्वार के तीटा दाने साइन वार के तीटा एक बाहविते मेरे का बाहविते कोस हाइवे निबाले तीटा दाने साइन हाइवे निबाले तीटा ඔකල යනලු a දන b cos 4 θ ආකාරය a දන b cos 4 θ වන අයඩින් a සහ b එනේ තහනවා වන අයඩින් වන අයඩින් a සහ b අහනවා a සහ b නියත සොයන එනයි නෝ වෙනත් ආකාරයක් නික අපිට එනයිම දාමු නේ වෙන ආකාරයක් යන්න ඕනේ නේද එනයි y සමාන 1 y සමානයි अटाई को साइन वाले एक्स दान साइन साइन वाले एक्स ये प्रस्तारे आ दिए हैं इबरा प्रस्तारे दाल सटान लेके पहले दिन दिए हो प्रस्तारे दाल सटान अरे रापली स्केच चेक दाल सटान आ दिए हैं उधर बार निभाएंगे हमें एक अगर दिए प्रस्तारे दाल सटान आ दिए लेके प्रस्तारे दाल सटान आ दिए हैं ऐसे बेकार कर ले दाम नहीं हो अब वो प्रश्न कहाँ हो cos हाइवे निभाले x दान sin हाइवे निभाले x समान है पाहाबेदी में हाथर दान बाग है sin हाथर है x सभी करने विसदा ओके विसदा ने क्या किया cos sin निभाले x sin है x पाहाबेदी में हाथर बाग है sin हाथर समझ विसदा नो बोलो पास तार पे पास पे और बता दिए ना ने मम्मी हाथर ने विस्साई कोड है पेपर है අදෝ බලන්න අග්‍රා දැන් ඔයගොල්ලන්ට මේ වගේ ගණනක් මෙන්න මේ cos වර්ගය දැන් sin වර්ගය කියලා මේ විදිහට ලියනකොට අපි ඒකල් උගන්වලා තියෙන මතක ගන්න සරල සාමය a ගණය දැන b ගණය සමානයි a දැන b ගේ ගණය ඍණ 3යි ab වරක් a දැන b කොහොමද බහ වේදා ගන්න පුළුවන් ඔන්න එතන මේක a හයි දැන b හයි දැන ලියුවොත් a වර්ගය දැන b වර්ගය වෙනවනේ ඇයි හයි කියන්නේ a වර්ගයේ ගණය ඉන්න තුනක් a වර්ග b වර්ග a වර්ගය දැන b වර්ග කොහොම දාන්න ඕනද කමං කැමති දෙයක් ඉක්මන් දාලා සුළු කරා මූලික ත්‍රිකෝණමිතියනේ දැන් අපි ලියන්න පුළුවන් cos 6 වෙනි බලයේ theta ධන sin 6 වෙනි බලයේ theta මේක තමයි ලියන්න පුළුවන් cos වර්ග theta ධන sin වර්ග theta ගේ 3 වෙනි බලය එතකොට එනවානේ cos 6 කියන වැදපදයක් එනවනේ අඩු කරනවා 3යි cos වර්ග theta sin වර්ග theta ආයි වාරයක් cos වර්ග theta ධන sin වර්ග theta ඕකනේ කතන්දරේ संपूर्ण वर्ग अर्धकोण एक तुना मैं भाग्य साइन दिखाई देता भाग्य साइन दिखाई देता ओके वर्गी एक तुना मेके वर्ग हाथर आई साइन वर्ग दिखाई देता उत्तरे दिए पुते हाथर आई दिखाई दिए मेक लिए नो एक तुन में दी हाथर आए और साइन वर्ग दिखाई ईटा मत का सूत्र हाथर आई थी ईटा समान आई එකරින දෙකක් sin වර්ග 2යි θ කියන. ඔන්න ඔය සූත්‍රය භාවිතා කරලා විද්ද කොට සූත්‍රය.
cos දෙකක් තීට සමානයි එකට දෙකක් sin වර්ග තීට. cos 4යි තීට කියන්නේ එකට දෙකක් sin වර්ග දෙකයි තීට. දැන් ඉතින් විභාග කිව්වින් ඔබ ගැටීමක් නැහැ නේ. එහෙනම් මේ sin වර්ග දෙකයි තීට උත්තර ගත්තොත් අපි ලියන්න පුළුවන් එක ඍණ cos 4යි තීට බෙදීම 2යි කියන. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් එක ඍණ මෙතනින් එනවා 8යි 3යට 8යි එක එක කරින 3යට 8යි එක කරින කොට 4ක් තීටයි. කොහොමද එන්නේ? මේ කියන්නේ එක වෙන 3යට 8 ධන 3යට 8යි කොට 4ක් තීටයි. ඒ කියන්නේ එකෙන් 8 වෙන ගියාම 8යි 5යි ධන 8ෙන් 3යි කොට 4ක් තීටයි. දැන් එතකොට a දැන b cos 4 t ටත් එක්ක කම්පයා කරොත් මේක a කියන්නේ 8 න් 5යි. ලියන්න පැත්තක b කියන්නේ 8 න් 3යි. a සහ b ලියන්න ඕනේ එහෙම ලිව්වොත් හරි. a දැන b cos 4 t ටත් විදිහට තියෙන. ඒක නිකන් රෙකෝඩ් විදිහට සුළු කිරීමක් නේ. ඒක මම හිතන්නේ ඔබ හැමෝගෙම හරි ඇති. ඒ සාමාන්‍ය රෙකෝඩ් විදිහට සුළු කිරීම. දැන් අපිට ඕනේ එනයි මෙන්න මේ ප්‍රස්තාරය y සමාන 8i cos 6ix + sin 6ix. તો y සමාන 8i cos 6 වෙනි බලය x ධන sin 6 වෙනි බලය x. මෙයාගේ ප්‍රස්තාරය අනිත්. එහෙනම් y සමානයි දරුවනේ 8i. දැන් cos 6i θ ධන sin 6i θ අපි හෙව්වනේ. cos 6i θ ධන sin 6i θ කියන්නේ මේ මේ කො මේ වගේ අපි හෙව්වා. දැන් මෙතන හෙව්වම නේද? 8 5 8 3 cos 4 θ. මෙතන θ ට x දැම්ම නම් හරින්නේ මේකේ. cos 6 වෙනි බලය x ධන sin 6 වෙනි බලය x. 8 5 ධන 8 3 cos 4 θ. මෙතන ඉගෙනවා 8 5 ධන 8 3 cos 4 θ. කොහොමද? එහෙනම් y සමානයි. යට කැපිලා යනවා. 5 ධන 3 cos 4 θ. ඔන්න ඔගේ හැඩයක් එන්නේ. දැන් මේකේ ප්‍රස්තාරය අඳින්න තියෙන්නේ. හරි ලේසි දැන්. මේකේ ප්‍රස්තාරය අඳින්න තියෙනවා. මම ප්‍රමේය කිව්වට मैक्स आगे वाला करना मिनिमम आगे वाला करना वाई मैक्स पाहा दान तूना है कौन सा तरह एक्स तर करने पूरा लोगों आगे एक आई नहीं इधर मैं ऊपर ही आगे आता है वाई मिनी पाहा है दान तूना है कौन सी तेरे आगे आओ आगे रिने एक आए इधर पाहे तूना गया बट देखा है इना वाई के विचलन है पावती ने देखा अटाता तर करना मुलीम को करना होया रहा है වයිගේ විචලනේ හෙව්වා හරිද දැන් මෙයාගේ ප්‍රස්තාරය අඳින්න තියෙන හොදේ මේ ප්‍රස්තාරය අඳින්න යන්න මේකේ දල සටහන අඳින්න යන්න ඊට පස්සේ දරුවනේ දෙවනුව මේකේ උපරිම වන හරි අවබෝධන ලක්ෂයක් ගන්න අපි යන්න y max සමාන 8යි කියලා එවිට මේ 8 වෙන නම් මෙතන දැන් මේකනේ cos 4x ද cos 4x ද එක දැන් ඒ කියන්නේ එක කියන්නේ cos බිඳුව වනේ එහෙනම් cos 4x කියන්නේ මෙතනින් cos බිඳුව cos බිඳුව එකයි එතන 4x සමාන නැහැ බිඳුවයි. ඔරයිට්. එන x කියන්නේ බිඳුවයි. එහෙනම් බිඳුවකම 8 තමයි ඒ ලක්ෂයක් එනවා මෙතන. බිඳුව 8. ඔන්න ඒකත් ගන්න. හරිද? දැන් ආවර්තය. ආවර්තය t 2y බෙදලා x ගේ සංගුණකය. මෙතන x ගේ සංගුණකය කියන්නේ 4යි. මේ x ගේ සංගුණකය 4යි. තේරුම් ගන්න x ගේ සංගුණකය හතරයි තේරුම් 2 pi බෙදෙනවා x ගේ සංගුණකය හතරයි ඒ කියන්නේ මෙයාගේ ආවර්තය pi බෙදීම 2යි මේගේ ආවර්තය pi බෙදීම 2යි ඒ ආවර්තයෙන් හතරෙන් පංගුවක් කියන්නේ t බෙදීම 4 ආවර්තයෙන් හතරෙන් පංගුවක් කියන්නේ pi බෙදීම මේක 8යි ලොක ඕනේ ආවර්තයෙන් හතරෙන් පංගුව දැන් අපි ඕනේ i බිඳුවයි මේක ඔයා බිඳුවයි මේක pi බෙදීම 8යි එකේ මහපොදු සාධකය. තව මහපොදු සාධකය මේ දෙකේ. මේකේ මහපොදු සාධකය කියන්නේ ගැලින්ම පරි වෙදීම 8 තමයි. හරි. දැන් ප්‍රස්තාරය අඳින්න පුළුවන්. දැන් ප්‍රස්තාරය අඳින්න පුළුවන්. දැන් ප්‍රස්තාරේ ලොකු මගේ කීයද 8යි. දැන් ප්‍රස්තාරය අඳින්න යන්නේ. ඒගොල්ලෝ රසමන් දීලා නැහැ ඉතින් ඕගොල්ලෝ කැමති කරලා අරිනු අඳින්න. මේක x. මෙතන y. 1 2 3 4 5
හයයි හතයි අටයි එන ලොකු භාගය අටයි වැක්සරි අඩුතු භාගය දෙකයි එකයි දෙක අඩුතු භාගය දෙකයි හරිද ඔබ ලකුණු කරා ඊට පස්සේ මෙයාගේ ආවර්තයෙන් හතරෙන් පහක් කියන්නේ මේ සමාපෝසාදේ 5 බෙදීම 8යි 5 බෙදීම 8ෙන් ගන්න x අක්ෂේ ක්‍රමාංකණය කරනවා හරිද 5 බෙදීම 8ෙන් ගන්න අර 5 බෙදීම 8යි ඒ වගේ 2 ගුණයයි 3 ගුණයයි 4 ගුණයයි 5 ගුණයයි 6 ගුණයයි 7 ගුණයයි 8 ගුණය ඔහොම යනවා ඊන එකයි ඊන 5 බෙදීම 8යි ඊන දෙකයි 3යි ඔහොම මේ පැත්තෙත් යනවා වැදින්ද ඊන 5 බෙදීම 8 ඔහොම අර මේක මැදාගේ ගන්නත් එපා මේක අතට 8යි මේක 2යි මෙදාගේ කියන්නේ අටියට උඩට යන අගේ නැත්නම් මේ ප්‍රස්ථාර මෙන්න මේ අගේ නියත අගේ 3යි කොස 5යි ඒක 1 2 3 4 5 දැන් තමයි මෙදාගේ මෙදාගේ තැනක දැන් ඔය ටික අදගත්තාම දරුවනේ අපිට පුළුවන් ප්‍රස්ථාරයට යන්න මේ බලන්න අර ලක්ෂය ගන්නවා මොකද්ද බිංදුව 8 බිංදුවෙන් මෙයා 8යි ඔය ලක්ෂය 8 ඔය बोटम ආයි බොටම් ඔය টপ එකට කොහොම යනවා එමේ මේ පැත්තේ තේම මෙතන ඉඳන් මෙතන බිංදුවේදී 8 එතන ඉඳන් 5 වෙදී 8ක් යනවා එහෙම ගියාම හරියට මෙයා මිඩල් එකට එනවනේ මෙතන ඉඳන් 5 වෙදී 8ක් ගියාම මේ බොටම් එකට එනවා එහෙමනේ යන්නේ ඉතින් එතන මෙයා මේ වැඩ ගන්න පුළුවන් ඔනෝ සිතයක් එන්න මේ පැත්තේ තේම මෙතන 5 වෙදී 8ක් ගියාම හොඳයි अलग ගොඩක් අය වැඩි අල්ල ගත්තා මොකද හරි අපහැදිලිව අහන්න පුතේ ඕන ප්‍රශ්නයක් කියලා දෙනවා ඕන දෙයක් තියෙනවා අහන්න මේක දැන් මේක x අක්ෂේ කැපෙන්නේ නැහැ කොහොමද ඇයි අවමගේ දෙකයි කියන්නේ x අක්ෂේ රීලින් දී හරි උඩින් මගේ 8යි 2යි 8යි අතර තමයි මේක ඔසිලේට් වෙන්නේ හරිද මේක මධ්‍ය රේඛාව මේක හරියට බලන්න ආවර්තයේ 4ෙන් පංගුව මේ පටන් ගත්ත ලක්ෂ්‍ය ඉඳන් 4ෙන් පංගුවට ගියාම මේ টপ එකේ ඉඳන් මිඩල් එකට මිඩල් එකේ ඉඳන් බොටම් එකට බොටම් එකේ ඉඳන් මිඩල් එකට මිඩල් එකේ ඉඳන් টপ එකට টপ මිඩල් බොටම් එමේ යන්නේ පයි වෙදි මතේ තමයි shift වෙන්නේ. මාන තාර්කිකයි සරලයි වැඩේ. හරිද? එහෙම නැත්තම් මේ ඔක්කොම සාධාරණ විසඳුම හොයලා මේව ලකුණු කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා ඔයගලන්ට. මොකද ඔයගලන්ට විනාඩි 24ක් වගේ 25ක් තුල B කොටසේ ගානක් හදන්න වෙනවා. විතර ප්‍රස්තාරයක් අදින්න ගියොත් රෙකෝඩ් මෙතන සිට එක ලොකු කාලයක් ගන්න බෑනේ. ඊළඟට පොඩි ගානක් අහන්න තව මේ මේ මේක සමීකරණ විසඳන්න එක දෙක ගේමක් නෑ ඔයගොල්ලන්ට. තව මම හදලා දාන්න. cos 6 වෙනි බලය x ධන sin 6 වෙනි බලය x සමානයි 5 බෙදීම 4 ධන භාගයයි sin 4යි x. මේ සමීකරණ විසඳන්න ඕන. දැන් cos 6 වෙනි බලය x ධන sin 6 වෙනි බලය x කියන්නේ මේ අනුව 8 න් 5 ධන 8 න් 3යි cos 4යි x. මේක දාන 8න් 5 ධන 8න් 3යි cos 4යි x 5 බෙදීම 4 sin 4යි x නේ 5 බෙදීම 4 ධන භාගයයි sin 4යි x එහෙනම් අපිට මෙතනින් එන ඔකම 8න් ගුණ කරගත්තොත් 5 ධන 3යි cos 4යි x මේක 8න් ගුණ කරොත් මෙතන 10යි මේක 8න් ගුණ කරොත් 4යි sin 4x අටේ ගුණ කරනවා කියන්නේ කටගමනේ දැන් මෙතනින් එනවා 3යි
cos 4x ධන ඍණ 4 sin 4x 10 න් 5 ගියම් 5යි. දැන් අර තියෙන a cos θ + b sin θ = c ආකාරය හැදෙන්නේ. මතකයන් ත්‍රිකෝණමිතිය සමීකරණ විසඳීම a cos θ + b sin θ = c 3 වර්ගය + 4 වර්ගය වර්ගමූලයෙන් බෙදාගෙන යනවා. 3 වර්ගය + හතර වර්ගයේ වර්ගමූලයේ 5යි 5න් බෙදෙනවා. දැන් 3 යට 5යි cos 4x ඉතින් 4 යට 5යි sin 4x 5 යට 5 කියන්නේ 1යි. දැන් මම මෙතන හදන්නවා පද්‍ය ටික. එතන මම හිතන්නවා 3 යට 5ට අපි cos alpha කියලා දාගත්තොත් cos alpha කියලා ගත්තොත් cos alpha cos 4x cos alpha cos 4x වෙන sin alpha sin 4x වෙනවා සමාන එකයි හරිද එහෙනම් මෙතනින් එනවා cos 4x ධන alpha සමාන එකයි එක කියන්නේ cos බිඳුවයි එහෙනම් 4x ධන alpha සමානයි 2 සාධාරණ විසඳුමනේ 2 n පරි ධන හොරේ බිඳුව එහෙනම් 4x සමානයි 2n5 ධන alpha මේක ඍණ alpha. එහෙනම් x සමානයි 2න් බෙදුවොත් 4න් බෙදුවොත් n5. දෙක කැපෙන වලට 2යි ඍණ alpha යට 4යි. හරිද? පැත්තක ලියන්නේ n කියන්නේ නිකිලයක්. n නිකිලයක්. alpha කියන්නේ cos inverse 3 යට 5යි. ඔය දෙක ලියන්න. මොන සරල දෙයක් මම හිතන්නේ ඕනම ඔයගලන්ට ත්‍රිකෝණමිතිය සමීකරණ විසඳීම ගැටලුවක් නැහැ නේද? ඔබ තමයි 2011 ප්‍රශ්නේ තිබුණේ. දැන් තව ඉන්වර්ස් ගන්න දුන්නත් දුන්නා ඒක පස්සේ හදන්න පුළුවන් නෝකරන්න. ඔබ තමයි ප්‍රශ්න තිබුණේ. ඊට පස්සේ බලන්න දරුවනේ 2000 පිළිගන්නේ 2011 නේ. ඊළඟට තිබුණ 2012 2013 බලන්න ඊට පස්සේ 2013 එළල් පේපර් එක 2013 පේපර් එකේ බී කොටසේ තියෙන ප්‍රස්තාර ගන්න. ඊට මේක ලියාගෙන ඉන්නකොට මේක ලියාගෙන 13 පේපර් එක අනිත් අය ගන්න බලකට මේක ඉවර කරපු අය මේක ලියලා ඉවර කරච්චයි 2013 පේපර් එක ගන්න. දස් 13 පේපර් එක ඔගොල්ලෝ ගාව ඇති නේ ළඟ නේද ඔගොල්ලෝ 20 23 හින්දා 13 පේපර් එක හොඳට කරලා ගියර කමක් නැහැ අවුරුදු 10 10 හැට නිකන් එම මෙහෙම මේකත් අර නිකන් තියොරිටික් වගේ සමානලාට සමාන ගණන් එදෙනවා ඒ හින්දා 2013 පේපර් එකේ රෙකෝඩ් බුද්ධි ගන්න ඔබ හදි වෙයි කියලා ප්‍රශ්නයක් නැහැ කොහොමත් මේ ඔක්කොම වාස්තු උත්තර ගණන් ටික හදන්න 13 අවුරුදු 10ක් ඇතුළේ වගේ ගණන් ටික 11ක් නැතුව කරන්න එපා 2013
ඔගොල්ලෝ ලියනවා 23. අපි 13 වෙනි පේපර් එකේ ත්‍රිකෝණමිතිය ගන්න හදමු. හරිද? සයි 13 එනේ. ඒක මම බී පාර්ට් ඒ කියන්නේ ඒකේ ගණන් කරද්දි මේ අපි ඒකේ දැන් ප්‍රස්තාරකය ප්‍රස්තාර කොටස කරලා අල්ලන්න මම හදින්නේ පොයින්ට් වුණා ඒක කරගන්න පුළුවන්. fx සමානයි 2 sin වර්ග x බෙදීම 2 එතකොට අපිට කියන මුලින්ම fx කියන එක දරුවනේ fx කියන එක ප්‍රකාශ කරන්නලු මේ හැඩයට fx සමානයි a sin x + θ + b a sin x + θ + b ආයෙත් දක්වන්න ඔබ මේකේ තියෙන දේ මේ විදිහට හැඩයක් වෙන්නත් ඔයාලින් දක්වන්න ඔබලන්ට කියනවා AB තීට හොයන්න කියලා. හරිද? ඒක හොයා ගන්නවා. AB හටියට හොයන්න. ඊට පස්සේ එකට වඩා විශාලව සමානයි fx කුඩාව සමානයි 5. බව පෙන්වන්න. මේක බව පෙන්වන්නලු. ඊට පස්සේ කියනවා ඍණ 5 වෙදීම 6ට වඩා විශාලව සමානයි සමාන x කුඩාව සමාන 11යි 5 වෙදීම 6. සඳහා සඳහා y සමානයි fx ගේ y සමාන fx ගේ දල ප්‍රස්ථාරය යන්නේ දල සටහන අදින තියෙන්නේ දල ප්‍රස්ථාරකනේ මම කෙටියෙන් ලියන දල සටහන අදින ලෝකයි ගන්න ටග්ගල් හදම් බල අදින බලන ප්‍රස්ථාරය ඔබට පුළුවන් ගාන දිනවා 2013 නැත්තම් පේපර් එක ඔබ ගාව තියෙනවා 2013 පේපර් එක ඉක්මනට අඳින් බලන්න
හරි දරුණේ එතන ප්‍රශ්න මේ ගත්තද උත්තරේ පළවෙනි කොටස අප බලමු අපිට කියන්නේ fx සමානයි 2 sin වර්ග x බෙදීම 2 දන්න 2 මුල 3 sin x බෙදීම 2 cos x බෙදීම 2 4 cos වර්ග x බෙදීම 2 මේ ආරින් දක්වන්න මම මෙහෙම ගන්නවා විවිධ ක්‍රම තියෙනවා fx සමානයි මේ 2 sin වර්ග x බෙදීම 2 තියෙනවනේ එයා ළඟින් ලියා ගන්නවා මේ 4න් 2ක් අරගෙන 2 cos වර්ග x බෙදීම 2 එතන ඒක 1යි ඒක ලේසියෙන් ගත්තා ඉතින් එනවා 2 මූල 3 sin x බෙදීම 2 cos x බෙදීම 2. එතකොට මේක මූල 3 වාරයක් මේ 2 sin x බෙදීම 2 cos x බෙදීම 2 එක ළඟින් ලියන. තව ඉතුරු වෙනවා මෙතනේ 4න් 2ක් ගත්තනේ. තව 2ක් ඉතුරු වෙනවා. 2 cos වර්ග x බෙදීම 2 කියලා. පැහැදිලිද? එහෙනම් ත්‍රිකෝණමිතිය අනුව අපි මෙතන 2ක් එළියට ගත්තොත් sin වර්ග x බෙදීම 2 දාලා cos වර්ග x බෙදීම 2. ඒක යගේ 1යි. එතන මූල 3යි 2 sin x බෙදීම 2 cos x බෙදීම 2 ඒ කියන්නේ sin 2 x වලින් සූත්‍රය තමයි sin x වෙනවා හරි මෙතන 2 cos වර්ග x බෙදීම 2 ඔගොල්ලෝ සූත්‍රයක් දන්නවා cos x සමානයි 2 cos වර්ග x බෙදීම 2 ඍණ 1 කියලා එහෙනම් 2 cos වර්ග x බෙදීම 2 කියන්නේ 1 + cos x කියලා අපි ලියන්න පුළුවන් එහෙනම් මෙතනින් එනවා දෙක ධන මූල 3යි sin x මෙතන 2යි මෙතන 1යි 3යි 2 ධන 1 3යි මෙතනින් එනවා මූල 3යි sin x ධන cos x එහෙනම් මෙතනින් එනවා 3 ධන දැන් උත්තරේ තියෙන දරුවනේ a sin x නේද තීටානේ ඉතින් අපි තීටා හොයා ගන්න ඕනේ මේක ඒ කියන්නේ sin වලට ගන්න ඕනේ මතකයිනේ අර වැඩේ මූල 3ේ වර්ගය ධන 1ේ වර්ගයේ වර්ගමූලයක් එළියට ගන්නවා ඒ කියන්නේ 2ක් එළියට ගන්නවා මූල 3 යට 2 sin x භාගයයි cos x එතකොට මේක ලියන්න පුළුවන් 3 ධන දෙවාරයක් මූල 3 බෙදීම 2 sin හදා ගන්න ඕනේ මේ cos වල ලියන්න cos 60 නේද cos 30 cos 30යි sin x ධන භාගයට දාන sin 30 sin 30යි cos x එහෙනම් මෙතනින් එනවා 3 ධන දෙවාරයක් මේ බලන්න sin x cos 30 ධන cos x sin 30 සූත්‍රයක් තියෙනවා sin x ධන 30 ඔන්න වැඩේ හරි මේ ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ කවුද a sin x ධන 30 තරග මොලින් ලියන්න මෙතන තියෙන්නේ නැත්තම් b ව මොලින් ලියන්න b ධන a sin x ධන 30 එතකොට b කියන්නේ 3යි तगोलो ඒක අහන්න. ඊට පස්සේ මෙන්න මේ දැන් fx ගේ දල සටහන අපිට ඕනේ. මේ පැත්තේ මම ගන්නකො දැන් fx ගේ එක අපි දැන් අපි ගාව තියෙනවා fx සමානයි 2 sin x + 5 බෙදීම 6 ධන 3 මේක මේක එකක් පහත් අතර පවතින බව පෙන්වනවා හරිද
उपरी एपेक्स मिनी एपेक्स मैक्स एपेक्स मिनी मिनिमम आगे एक आई मैक्सिमम आगे पाँच ये ना एपेक्स एक आठ पाँच तो तभी हम पेन ने पढ़ो ना तब मेरे ना एपेक्स उत्तर करना मैं एपेक्स में साइन में उत्तर करना साइन टे फरासी डाला गाने करना पुलवा होने का ये हम कर ये तो बस क्या ना मैं आगे डाला सकाना आदि ना අපිට හම් ලේසි කරලා දෙන y සමාන fx කේ දලස තහන. අදින් එයා දෙනවා අපිට වසමක් මෙන්න මේ ටිකේ. ඍණ 5 වෙනිම අය දෙහදා. ඉතින් අර ඉස්සෙල්ලා වගේ තමයි. දැන් මේක අපිට නෙකුවනේ. තරගයි තුට්ටිය හොයන්නේ එක එක. දැන් උඩරේ මේ එකක් ඒකට ගෙලින්ම හොයන්නම කියනවා. ගාන පස්තරේ අදින් ඉස්සෙල්ලා. අපි ඒක හෙව්වා. දැන් අදින්න බලන්න පස්තරේ. ඉක්මන් කර. මම කියපු කරුණු හතර වහා ගන්න. දැන් තමයි එක කරුණක් හොයලා තියෙන්නේ. දැන් තමයි මේක හොයලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? උපරිම වල ලක්ෂයක් ගන්න. අපි තුන යන උපරිම ආගේ fx උපරිම fx යන y නේ නැත්තා. fx උපරිම ආගේ අපි දන්නවා 5. එවිට මේක 5 වෙන්න නම් මේ sin ට ගන්න අපි එකනේ දැම්මේ මේ. දැන් sin x දාන 5 වෙදීම 6. මේක එකයි එක කියන්නේ sin 90නේ එහෙනම් අපි ලියන්න පුළුවන් x දාන 5 බෙදීම 6 සමානයි 90යි එහෙනම් x කියන්නේ 90ෙන් 30ක් ගියහම 60යි 5 බෙදීම 3යි එහෙනම් අපි අර උඩින්ම ලක්ෂය එනවා 5 බෙදීම 3ේදී තමයි අපිට 5ක් කියනගේ right එක හරි ඊට පස්සේ අපි ගන්නවා මෙයාගේ මේ ආවර්තය ආවර්තය t ආවර්තය යගේ එන්නේ 2 5 බෙදෙනවා x ගේ සංගුණකේ. එතන x ගේ සංගුණකේ කවුරු ප්‍රස්ථාරය අඳින්නේ නැරකට. මේ බලන්න 1යි මේකේ ප්‍රස්ථාරය අඳින්නේ x ගේ සංගුණකේ 1යි. එහෙනම් ආවර්තය 2 5. ආවර්තය 4ෙන් පංගුවක් ගන්නවා. එහෙනම් 2 5 බෙදීම 4. මේ කියන්නේ 5 බෙදීම 2. එහෙනම් අපි මේ 60 යි 5 බෙදීම 2 වහ ප්‍රස්ථාරය ගන්නවා. 5 වෙදීම 3 يعني 60 90 මාපෝසා මාපෝසු සාධකයේ ඉන්නේ ළමයි කීයද 60ත් 90ත් බෙදෙන ලොකු වර්ගයේ වෙනා 30 නේ මේක ලොකු වර්ගයේ 30 5 වෙදීම 6 මොකද ඒ සංකෝෂය ඒගොල්ලෝ කියන්නේ 5 වෙදීම ටික ටික ප්‍රස්ථාර අඳින්න කියලානේ එහෙනම් ඔන්න බලන්න ප්‍රස්ථාර අඳින්න යන්නේ මම මේ පැත්ත මකලා දානවා දැන් මේක වැඩක් නැහැ නේ මේ ටික ඔයගොල්ලෝ අරන් ඉදී මේකේ මකන මේකේ ප්‍රස්ථාර අඳින්න හදන්න හරි දැන් ප්‍රස්ථාර අඳින කොට x y මේකේ උඩින්ම ආගේ 5යි 1යි 2යි 3යි 4යි 5යි ඒ හරහා කඩේරක් ඇදලා මොකදද අවමගේ අවමගේ කියේද 1යි ඒ හරහා කඩේරක් ඇදගන්න ඒකයි 1යි විතර 5යි ඉතින් මැද ආගේ එකගේ බදාගේ මෙතනින් නැත්තම් ගෙලිම මේ අගේ x සමා මේ y සමාන 3 කියන අගේ ඉතින් අර 1යි 2යි 3 මෙදාගේ හොම ගන්න ඊට පස්සාර ක්‍රමාංකණය කර ගන්න ඕනේ අර මහබුදු සාධකේ එන අගේ අගේ අර 5 වෙදීම 6 එනවන 5 වෙදීම 6යි ඒකෝ අපිට අඳින්න කියන්නේ පොතේ 5 වෙදීම 6 ඉඳන් ඍණ 5 වෙදීම 6 ඉඳන් ඒතර මේ පැත්තේ ඉන්නකොට මේ ඍණ 5 වෙදීම 6යි
ඊට පස්සේ 1යි 11යි 5 බෙදීම 6 දක්වා 5 බෙදීම 6 2යි 5 බෙදීම 6 3යි 5 බෙදීම 6 4යි 5 බෙදීම 6 5යි 5 බෙදීම 6 6යි 5 බෙදීම 6 ඒ කියන්නේ 5 කියන එකනේ 6යි 5 බෙදීම 6 7යි 5 බෙදීම 6 8යි 5 බෙදීම 6 9යි 5 බෙදීම 6 10යි 5 බෙදීම 6 11යි 5 බෙදීම 6 හරිනේ 5 බෙදීම 6 11ක් තියෙනවා නේද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 හරි ඔය දක්වාද ප්‍රස්තාර අඳින්න කියන්නේ ඔනේකොල්ල වසමත් දුන්නාම මේ ඩොමේන් එක තුල අපි අඳින්න රේන්ජ් එක අපි හොයලා දිනේ කොහොමද මේ ඉතින් අපි දන්නවා තැනක් මොකක්ද තැන 5 බෙදීම 3 ඉදි 5යි 5 බෙදීම 3 ඉදි 5යි ඒ කියන්නේ 5 බෙදීම 3 කියන්නේ මෙතනනේ මෙතෙන්දි මෙයා උඩින් මෙනෝ 5යි මොකද තියෙන්නේ එතන ඉඳන් টপ එකේ දැන් ගන්නවනේ එතන ඉඳන් පල්ලෙහාට එනවා තේරුම් ගන්න හැමෝම බලන්න බෝඩ් එක දිහා ඇඳින ඇඳ හැමෝමයි බලන්න 5 බෙදීම 3 ඉදි 5යිනේ තෙන්දි 5යි ඔනේ ඉඳන් දැන් අපි දන්නවා ආවර්තයෙන් හතරෙන් පංගුවා 90. එතන 90ක් ගියාම නැවත දැන් මේ টপ එකේ ඉඳන් බොටම් එකට එන්න යන 90ක් යනවා කියන්නේ 30 කොටස් 3ක් යනවා නේ. මේ වගේ 3 3. එතන 1යි 2යි 3. මෙතන එනකොට එයා හරියටම මේ දැන් එනවා. දැන් මෙතන ඉඳන් ආයෙ 90ක් ප්‍රබල වෙදීම 2ක්. කියන්නේ 1යි 2යි 3. මෙතෙන්ට එනවා. මෙතන ඉඳන් ආයෙ 5ක් මේ 3 90ක් යනවා. කියන්නේ 90 30 ඒවා 3. 1යි 2යි 3. එතකොට ආයෙ මෙයා මෙතෙන්ට එනවා. මෙතන මෙතෙන්ද 90. එතකොට 1යි 2යි 3 මෙතන නේද මෙයා මේ වගේට එනවා. අනිත් එක ප්‍රස්තාර වල හරියටම ගන්න පුළුවන්. මොකද මෙයාගේ මෙන්න මේ කැපෙන තැන ඒ y අක්ෂයේ කැපෙන තැන උතුර හොයා ගන්න පුළුවන්. කොහොමද? x ට බිංදුව දා. x ට බිංදුව දැම්මොත් sin මෙතන බිංදුව 30. sin 30 භාගය. භාගය වෙනවාම 1යි 4යි. එන හරියටම 4 හරහා යනවා. प्रस्ताव के प्रस्ताव है පයි බෙදීම 6යි ද 11යි පයි බෙදීම 6යි සිතේ ප්‍රස්තාර ඇන්ද તો වගේ හැඩයක් එන්නේ බලන්න ඕන මේ වගේ හැඩයක් එන්නේ මෙතන පයි බෙදීම 6 දී යාගේ අගේ 1යි 11යි පයි බෙදීම 6 දී යාගේ 30ද 5 මේ වගේ 3යි එතන හඳන්නේ 3යි බලන්න හරිද කියලා අපි ඇන්ද 2000 मेतन मिडल එකයි දෙකයි තුනයි මෙතන මේ බදා ගිටේ මෙතන දෙ ඔයගේ අතල මෙතන ඔයගේ දෙට ලස්සන එන සම්මිති කොහෙද මෙතන ප්‍රස්තාරේ හරිය අතුස්සන බලන්න ප්‍රස්තාරේ හරිය हरी अंजलि हरी पारमी हसारा तिसरनी हसिनी මෙතන ගොඩ මේ වැඩේ අල්ලගත්තා දැන් මේක ඇත්තට අමාරුවක් නෑ ළමයි මං හිතන්නේ සාමාන්‍ය ත්‍රිකෝණමිතිය සිතේ ප්‍රස්තාරයක් අදිනකොට ලොකුවට මේ කාලිනාස්ති කරන්න ඕනේ නෑ හරිද ලොකුවට කාලිනාස්ති කරන්න දෙයක් නෑ හරිය තේරුම් ගත්තා
මොකද්ද වෙන්න ඕනේ කියලා අර උපරිම අවම දැන් කොහම මූලික ත්‍රිකෝණමිතිගේ සූත්‍රය හොදට ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ත්‍රිකෝණමිතිය ගන්න හදන්න බෑ. ඕගොල්ලෝ විභාගෙදී ත්‍රිකෝණමිතිය ගන්න හැදුවත් නැතත් හොඳ ත්‍රිකෝණමිතික දැනුමක් ලැබෙයි අනිත් හැම පාඩමකටම. ඉතින් මේ දවස්වල ආයේ ත්‍රිකෝණමිතිය මුලට හොඳට බලන්න. හරිද? බෑ. මහ වෙලාවක් යන්නේ නැහැ. බෑ. වරුවක් ගත්තත් අල් තියෙනවනම් තාම හොඳට අරගෙන ඒ වරුව තුල මහන්සි වෙලා මුල් සූත්‍ර ටික ඔප්පු කරගෙන ටික සීඩී සූත්‍ර, ද්විත්වකෝණ සූත්‍ර, ත්‍රිත්වකෝණ සූත්‍ර ඒ වගේ දේවල්. මම ත්‍රිකෝණමිතික සූත්‍ර ප්‍රස්තාර ඇඳීමේ කොටස මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ ටික කියලා දුන්නේ. තව ඕකේ තියෙනවා 2015 2015 16 ද කොයි තියෙන තව අවුරුදු දෙක ප්‍රශ්න පත්‍ර වල ප්‍රස්තාර ඇඳින්න. ඒකත් මේකම තමයි ක්‍රමය. ඒ විදිහට අඳින්න බලන්න. හරිද? ඒ දෙකත් ඉවර කරන්න. මොන හරි බැරි දෙයක් තියෙනවා දාන්න මම ආයි කියලා දෙන්නම්. ත්‍රිකෝණමිතික සූත්‍ර ප්‍රස්තාර සම්බන්ධව හරි. ඊට පස්සේ මම දැන් ඊයේ සංඛ්‍යානේ ටික ඔක්කොම ඉවර කරා. සම්භාවිතාවයයි ගණන් ටිකත් හදන්න මෑත කාලේ. මම තව ඔන්ලයින් ක්ලාස් එකක් දාලා ඒකේ ගණන් ටික ඔයගොල්ලෝ චෙක් කරන්න හදුවු ටික හරිද වැරදිද කියලා. මේක මගේ ඉතින් ප්‍රස්තාර දෙක ඔයගොල්ලන් දැන් මාස්ටර් ගයිඩ් පොත් ඉතින් ඉඳන් චෙක් කරලා බලන්න පුළුවන් ප්‍රශ්න ඇඳලා. ලොකු කාලයක් මම ඔයගොල්ලන්ගෙන් ගන්නයි ඉතින් ඔන්ලයින් ක්ලාස් එකක් කරනකොට මම බොහෝ ටික කාලයක් කරන අවශ්‍ය දේවල් කියන්න. මොකක් හරි එහෙම දුනොත් අක්ගල මට ගෲප් එකේ දාන්න සර් මෙන්න මේ කොටස අපිට පොඩ්ඩක් පැයකින් විතර කියලා දෙන්න බැයිද කියලා මම ඕන දෙයක් කියලා දෙන්නම්. හරිද? ඉතින් පොඩ්ඩක් මේ දවස් ටික උපරිම මහන්සි වෙලා බැලන්ස් එකේ වැඩ ටික කරන්න. ඔබට ලොකු ප්‍රතිඵලයකට යන්න හොඳට මේ කාලයේ ඔබ ගන්න කාලයේ හරියට කළමනාකරණය අතිශය වැදගත් වෙනවා. ටිකක් සුද්ධ ගණිතේට මහන්සි උනාට කමක් නැහැ. මොකද පේපර් එක අමාරු වුණත් ගිය පාර ටිකක් පේපර් එක ලේසි නෑනේ. ඔය සුද්ධ ගණිත පේපර් එක ඇප්ලයි කරගෙන නෙවෙයිනේ. එන ගන්න බැලන්ස් එකේ කරා. හරි. එහෙනම් මම හිතන්නේ කාලය අපේ දැන් මම වැයකමාරක් වැඩි ගන්න නෙවෙයි දැන් අටමාරයි. හරි. හතරනේ පටන් ගත්තේ. එහෙනම් අපි නතර කරමු මේ ඔගොල්ලෝ හොඳට මම හිතන්නේ මේ දේෙන් වැඩක් උනා නේද? ඵලදායිද වැඩේ? ඵලදායිද බලන්න press the hand please මේක හොඳනම් අත උස්සන්න බලන්න. හොඳයි නේ. හරි. හරි ඔයගොල්ලොත් එක මං ඉන්නවා ඒ හින්දා ඕන වෙලාවක ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවනේ මේ මට දාන්න මැසේජ් එකක් මං ඒට අදාළ ටික කියලා දෙන්නම්. තීරී එක මේකයි මේකයි කියලා පාස්වර්ඩ් ඔබට අල්ල ගන්න ඕනගේ මොටිවේට් වෙන්න මං ඒ වැඩේ කියලා දෙන්නම්. හරි. එහෙනම් අපි අද නතර කරමු. එහෙනම් ඔයගොල්ලන් සුබ දවසක්. හොඳට පාඩම් කරන්න. හරිද? අතාරින්න එපා මේ දවස් ටිකේ ගානට ගේම ඉන්න. මහන්සිල වැඩ කරන්න ඕන. හරි. ආයුබෝවන් දරුවනේ. ආයුබෝවන් සර්.